අයිබෝවන් සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විස්සට එරෙහි පෙත්සම් සරකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී දෙවන දිනටත් විස්සෙන් සිටීමේ නිදහසත් අහිමි කරලා පෙත්සම් කරුවන්ගෙන් චෝදනා ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමී සලුපිලි අඳගත් අය විස්ස ගැන මොකද කියන්නේ මුජුබ ප්‍රශ්න කරයි අදවන විට බහුතර දේශපාලචින් පිරිහී තිබෙන්නේ භාර්යාවන් නිසා අගමැති කියයි සජිත්ගේ ජන හමුවට රත්මලානේදී ගල් ප්‍රහාරයක් ගල් ගැසූ දෙදෙනෙකුත් පොලිස් අත්අඩංගුවට ගල් ගැහුවට මං යන්නේ නැහැ විපක්ෂ නායක සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් විසිවන ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයකට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීමේ කටයුතු අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වුණා විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මේ වන විට ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39ක් මීට අමතරව විසිවන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා තවත් අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා අදාළ පෙත්සම් සලකා බැලීමේ කටයුතු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරෙනවා අද දෙවන දිනටත් පෙත්සම් සලකා බැලීමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වූ අතර පෙත්සම්කර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අවධාරණය කළේ යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම් පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් සිටීමේ නිදහස නැමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම සිදුවන බවයි. එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියටද අහිතකර ලෙස බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතින බවයි නීතිඥවරුන් පෙන්වා දුන්නේ. මීට අමතරව යෝජිත පනත් කෙටුම් පත තුලින් ජනතාව සතු අධිකරණ බලයද අත්නොමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරුන් ඒ තුලින් ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළා. විසිවන සංශෝධන දෙරෙහිව පෙත්සම් සලකා බැලීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රාජ්‍ය අමාත්‍යවරුන් වන ශිහාන් සේමසිංහ සහ සරත් වීරසේකර යන මහත්වරුන් මෙලෙස අදහස් පළ කළා. පීනන්න කියලා අත් දෙකයි කකුල් දෙකයි බදලා මූතල දැම්මම මැරෙන වගේ තමයි 19 වෙන සංසෝ. දහපාල ආණ්ඩුරුනේ ඒක. දහපාල ආණ්ඩුව ඒගොල්ලෝ විසින් මේගොල්ලන්ගේ අත් දෙකත් බැඳගත්තා. ඒගොල්ලන්ගේම කකුල් දෙකත් බැඳගත්තා. දෙකම බැඳගෙන තමයි පැන්නේ. මං අහගෙන හිටියා එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා ඒකේ ඉන්න නායකයේ විසිවන සංශෝධනය හදනකොට ඒගොල්ලන්ගෙන් ඇහුවේ නැහැ කියලා. විස්ස හදන්න අපිට ඒගොල්ලන් අහන්න ඕනේ නැහැ. විස්ස හදුවේ ජනතාව වෙනුවෙන්. විසිවන සංශෝධනයෙන් පස්සේ අපි ගේනවා රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අපි ගේනවා. විසිවන සංශෝධනයෙන් කරන්නේ 19 අවශ්‍ය කිරීම පමණයි. 19 අවශ්‍ය වුණාම 19 ට ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වය තමයි තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා පත් වෙලා මාස 10ක් විතර වෙනවා. නමුත් ජනාධිපතිතුමාට අද පොලිස්පතිතුමාව තාම පත් කරගන්න බෑ. ඉතින් ඒ ජනාධිපතිකමේ වැඩක් තියෙනවා. ඒක නිසා තමයි විසිවන සංශෝධනය කියන්නේ අර ජනාධිපතිවරයාගේ ගිලිහිච්ච බලය නැවතවරක් ඔහුට ලබා දෙන්න. 19 වෙනි සංශෝධනයේ මොනතරම් දුරට රට අරාජිකවාද කියලා අපි සිල්ලු දාම දන්නවා. එන්නේ ඒක තමයි නැති කරන්නේ මේ විසිවන සංශෝධනය. අපි ආරම්භයේ සිටම කිව්වා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය සංශෝධන කාර්යසභා අවස්ථාවේදී අරගෙන එන්න පුළුවන් කියලා. එතකොට මේ අධිකරණයට ගියපු පාර්ශවයනුත් මේ විස්සට විරුද්ධව අදහස් දක්වපු පාර්ශවයනුත් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ සංශෝධන ඉදිරිපත් කරන්න. මොකද ඒගොල්ලෝ අනවබෝධයෙන් හිටියේ. එයාලා අර 19 කියන කාරණාව සම්බන්ධයෙන් අන්ධභක්තිකව හිටියේ. අදහස් ප්‍රකාශ කිරීමටවත් ඉඩ ලබා නොදී 19 සංශෝධනය කරාට අපි 3-2ක් තිබිලත් අපි සාධාරණව සහ ප්‍රජාතන්ත්‍ර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දිත්ව පුරවැසි භාවය අන්තර්ගත වීම හමුවේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශප්‍රේමී පාර්ශව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ආණ්ඩුව තුළ ඉන්නවා පෞගේ කාර්යභාර දේශප්‍රේමී කළු පිළි අඳගත් අමාත්‍යවරු කීප දෙනෙක් ඇමරිකන් විරෝධී බටහිර විරෝධී දේශීයත්වය ගැන කතා කරන එහෙම නායකයෝ කීප දෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවා. දේශීයත්වය තමයි ඒගොල්ලන්ගේ මුල් තැන. අපිට අහන්න වෙනවා මේ දේශප්‍රේමීන්ගේ දැන් මේ දිත්තු පුරවැසි භාවය සිවිල් සංශෝධනයේට ආණ්ඩුව ඇතුළත් කරලා ඒ ගැන මේ දේශප්‍රේමී සලුපිලි පොරවාගෙන කෑගහන මහත්තුරු මොකද කියන්නේ?
දවිමාවීර මහත්මයා ඇමතුමා වාසුදේව නායකකාර පෞගේ ගම්මන් පිළ මේ වගේ මහත්තුම තමයි පෞගේ කාලේ මේ ඇමරිකන් විරෝධී ශාල හඬක් මේ රට තුල අධිරාජ්‍ය විරෝධී දේශීය නායකයෙක් හදන්න ඕනේ මේ රටේ සුවඳ තේරෙන මේ රටේ පොළවේ පය ගහලා ඉන්න ජනතාවගේ හද ගැස්ම හඳුනන එහෙම නායකෙක් උරනගන්න ඕනේ කියලා තමයි කතා කරන්නේ දැන් මොකද කියන්නේ දැන් මේ ඇමරිකන් පුරවැසි භාවයේ තියන අයටත් මේ රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ජනාධිපති කුටුවටත් යන්න පුළුවන් 20 වෙනි සංශෝධනයෙන් දැන් ගෙනල්ලා තියෙන්නේ දැන් මොකද ඒ ගැන නිශ්චල දැන් ඒ ගැන මේ දේශප්‍රේමී නායකයෝ මොකද කියන්නේ මේකට එකඟද එක කියනවා දැන් මේ දේශප්‍රේමී නායකයෝ ටික අර කසාවය බීපු ගුරුව වගේ නිශ්ශබ්ද වෙලා ඉන්නවා දේශප්‍රේමී සලුපිලි පොරවාගෙන ඉන්න ඊනියා දේශප්‍රේමී හැමදාම කරන්නේ ওই වැඩේම තමයි මේ 20 සුදු ඇඳගෙන කරු තමයි මේ එන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් නොකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙමින් ගැටලු නිරාකරණය කරගත හැකි බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එයද බල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා සහ සාධාරණ සමාජ කුදසා ව්‍යාපාරයේ නියෝජිතින් අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අහිතකර කරුණු පිළිබඳව සඳහන් කරමින් වාර්තාවක් මහනාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා. අලුත් 20 ගියෙන්නේ නැතුව පුළුවන් කෙලින්ම අපිට යන්න අලුත් පනතකට. දැන් අපේ නම ස්වාමින් වහන්සේලා අද ඒ අදහ තමයි හුඟක් දැරුවේ. ඒතර මේ ගැටුම් ඇති වෙන්නේ නැහැ. අනික අපි යෝජනා කළේ මේක පළමුවෙන්ම දවල් පත්‍රිකාවක් වශයෙන් ඇති කරන්න. දවල් පත්‍රිකාව තමයි ඉස්කෝල ළමයින්ට පුළුවන් මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න. මුළු රටේම ඒක අවධානයට ලක් වෙනවා. සාකච්ඡාවට ලක් වෙනවා. ඊට පස්සේ මාසයක් ඇතුළත ඕනකමක් තියෙනවනම් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ඉල්ලීම. මම හිතන මාධ්‍ය වශයෙන් ඔබතුමාලා නැත්නම් මේ රට බෙදීමේ රට යනවශ්‍ය ගැටුම් ඇති කර ගන්න බල අවසානයේ අපිට තියෙන්නේ. මෙතුරු කොමිසමේ සමාජික නූල් මහත්තුන් මේ පිස්සමක් විශේෂාධිකරණ ඉදිරිපත් කරලා තියෙනවා. එතන ඔව් කොමිසමේ සමාජික එතන යමුසේ තමයි ඉන්නේ සිවිල් සමාජයේ නියෝජනය කරමින්. ඉතින් ඒ නිසා එතුමාගේ පුජ්‍යලික අයිතියක් කියලා විශ්වාස කරන ඒ අවස්ථාවේදී අපි මේ කරුණු මෙතුරු කොමිසමේ සභාපතිතුමාට අපි යොමු කළා. නමුත් ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එතුමා අයිතියක් කියලා එතුමා කියන්නේ. දේශදායක සභාව ගැන දැඩි ලෙස විවේචන ක්ලක් කරන වර්තමාන රජයේ අපි ගරු නැතිවෙන්න තුමල්ලා. ඔය විවේචනය කිරීම ඉතින් සෑම දෙනාගේම අයිතියක්. නමුත් මේක ඇති වෙන්නේ වැරදි හැගීමක් නිසා මට කියන්න පුළුවන් අවුරුදු 4 මම ව්‍යවස්ථාදායකගේ සභාවේ සභාපතිවරයෙක් වුණා කිසිම අවස්ථාවක අපි අතර ගැටුම් ඇති වුණේ මේකේ මූලික හරය දකින්නේ වගවීම සීමා කිරීමේ ක්‍රියාදාමයක් හැටියට ඊට අමතරව ඇමති මණ්ඩලය වැඩි කිරීම මේ 20 වෙනි සංශෝධනයෙන් අපි දකිනවා මැතිවරණ කොමිසම සභාව සෑහෙන දුර්වල කිරීමක් එයාගේ බලරහිත කිරීමක් අපි ඒ ගැන බොහොම කනස්සල්ලටපත් වෙනවා එවැනි දේවල් අපි මේක දේශපාලන මුහුණුවරකින් නෙමෙයි දකින්නේ අපි දකින්නේ දේශපාලනයට වඩා ලොකු දෙයක් මොකද මේ රටේ උත්තරීතර නීතිය සම්මුතියකින් කරගන්න ඕන දෙයක් අපි ඒ නිසායි කාරුණිකව ඉල්ලා සිටින්නේ මේක අකුලාගෙන අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් සියලු දෙනා සම්බන්ධ කරගෙන නිසි ක්‍රමවේදයක් යටතේ කටයුතු කරන්නයි මෙරට පිහිටා ඇත්තේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක බැවින් බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ෂණයට ශ්‍රී ලංකාව පත් වැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ නව පත්වීම ලැබ මෙරටට ආ තානාපතිවරුන් සමග පැවති හමුවකට එක් වෙමි කොරියානු ජනරජය ජර්මනිය වතිකානුව සහ ස්විට්සර්ලන්ත යන රාජ්‍යන්හි නව තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දීම අද දින සිදු කරනු ලැබුවා. අක්තපත්‍ර බහර දීමෙන් පසු නව තානාපතිවරුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියා සාගරයේ අරමයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති පැහැදිලි කරමින් ඉන්දියා සාගරය සියලු රටවලට විරුද්ධ හා නිදහස් කලාපයක් විය යුතු බව සඳහන් කර සිටියා.
ත්‍රස්තවාදී නිසා ආර්ථිකයේ පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීන ඉදිරිපත් වුණා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙනුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සම්බන්ධතාවය විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙසයි. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි. මෙලෙස ජනාධිපතිතුමා තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළා. චීනයේ මුල්‍යාධාර සහිතව හම්බන්තොට වරාය ඉදි කිරීම ණය උගුලක සිරවීමක් ලෙස ඇතැම් පාර්ශව හැඳුන්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවයක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර පසුගිය රජයේ හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිතා කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් බවද අවධාරණය කළා. තානාපතිවරුන් සිව් දෙනාද මෙහිදී ජනාධිපතිවරයාට සිය සුභපැතුම් මෙක් කළ අතර ශ්‍රී ලංකාව වඩා සුරක්ෂිත සහ ස්ථාවර රටක් බවටද අවධාරණය කර සිටියා. අදමන විට බහුතර දේශපාලකයන් පිරිහී ඇත්තේ තම භාර්යාව නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතිය ජේ.ආර්. ජයවර්ධන යුගයේ නොපල කතා කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත එලීනා ජයවර්ධන චරිතයක කතාවක් යන කෘතීන් එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී සිටියා. පවන් දනවයි ඉන් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කියලා අතර මාස්කේ දෝ මෙඩිකල් මැච් එක දවසට අනිවාර්යයෙන්ම ඒගෙදරට මේ අයන අලාපන වොත් ඉගෙන ඉදා වොන්ඩ් කියන පුදල් පුදල් ඉලා ඒක මම මොකද මම දන්නේ නැහැ ඉතම එතනිය ඉතම නියතමානී අය අද වාර්තා දේශපාලක ඒ භාර්යාවන් හිඳ තමයි අතන දේශපාලඥ ඉන්නේ කියලා කිව්වොත් අමනි වැරදි කියලා මම විශ්වාස කරනවා. මුන්ට දුස් කියනවා නෙවෙයි. මුන්ට උන්ගේ ඇසීම තුළ මම හිතන්නේ නැහැ. ආ දේශපාලන එනකට අපි නෝ නේද ජයා ජාවද මාත් නැති කාර්යාව පිළිබඳව වෙනින් කරනවා. දැක්වීම තම ආලෝචිතයි ඒ කාන්තාවන්ට මම හිතනවා වැදගත් කියලා විශ්වාස කරනවා. එවැනි යුගයක කාන්තාව පිළිබඳව විශේෂ අවධානයක් දුන්නා කියලා අවක එතුමේගේ කරිකම් දන්නේ දීපත් කිවිම වැඩමක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වුණා. විපක්ෂ නායකවරයා ජන හමුව අමතමින් සිටියදී කිසියම් පිරිසක් විසින් ප්‍රධාන පීඨිකාවට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිටිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රත්මලාන ප්‍රදේශයේ පිළිගැනීමේ හමුවකට සහභාගී වුණා. රත්මලාන කොතලාවලපුර රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපිට පැවති මෙම පිළිගැනීමේ හමුවට සහභාගී වූ විපක්ෂ නායකවරයා සිය පාක්ෂිකයින් අමතමින් මෙලෙස අදහස් පළ කළා. අද දේශපාලන ශාස්ත්‍රයේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට නොමැති උතුම්ම ගුණාංගයක් අපි අපේ ප්‍රධාන ප්‍රතිපත්තිය හැටියට පත් කරගන්නවා. කෙලෙහි ගුණ දැක්වීමේ ප්‍රතිපත්තිය. සමග ජන බලවේගය මේ රටේ ජනතාවගේ ජන සවියෙන් ජන ශක්තියෙන් රාජ්‍ය බලය ලබා ගන්න විට රටේම ජනතාවට කෙලෙහිුණ දැක්වීමේ යුගෙ අපි ආරම්භ කරනවා කියන එක අවස්ථාව කියන්නේ. ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ ජනතාවට හොඳ ජන ජීවිතයක් උදා. කෙසේ වෙතත් මෙම ජන හමුව අමතමින් සිටියදී කිසියම් පිරිසක් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයින් අසුන්ගෙන සිටි පීඨිකාව වෙත ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. We'll be right back.
මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රැස්වීමට එල්ල වූ ගල් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. මෙරටේ ජනතාවට අයිතිය තිබ්බා ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීම තියා හැම කණ්ඩායමකටම අවසරයක් තිබ්බා උද්ඝෝෂණ කරන්න. අදේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටින් විනාශ වේගණ යනවා. 20 වෙනි සංශෝධන එනවත් එක්කම ත්‍රස්තවාදී මැර කල්ලිය තමන්ගේ මැර බලය ආයුධ අතට අරන් තුවක්කුවෙන් ගල් වලින් වෙඩි වලින් කතා කරන යුගයේ මේ රට ඇවිල්ලා තියෙනවා. අද විපක්ෂ නායකයාට මෙරටේ ගිහිලා රැස්වීම තියන්න තියෙන නිදහස අද නැති වෙලා තියෙනවා. स्वाधीन पोलिस ප්‍රතිඵල තමයි මේ ටිකට් එක එළියට එන්නේ. අපි අහනවා මේකද මේ රජය කරන්නද? බලාගෙන ඉන්නවා මොකද කරන්න කියලා. ඒුණත් අපි ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මේකෙන් තව ඉස්සරහට පිළිබුම් වෙන්නේ මැතිවරණ කොමිසමත් විනාශ කරලා දාලා නැවත අර වයඹ මැතිවරණ යුගයට ගිනියන්නද මේ රජය උත්සාහ කරන්න කියලා අපි අහනවා. ශ්‍රී සුචරිත වාග් වර්ධන සමාජය ආරම්භ කරනකොට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කොයි දවසේ ස්වාමින් වහන්සේලා ගෙනල්ලා බණ කියලා ඊපස්සේ වටේ ඉන්න බාර් කාර්යයන් දවසක් ගල් ගහන්න පටන් ගත්තා. ඒ ගල් ටික පාවිච්චි කරලා තමයි මුල් ගල් තියලා සුචරිතය ඇදුවේ එහෙමයි. සජිත් ප්‍රේමදාස මහතාට ගල් පහර දෙන්න ඒකෙන් තුමාවත් විපක්ෂයවත් මැඩපවත්වන්න පුළුවන් කියලා කවදාවත් ප්‍රබල සමග ජන බලවේගයේ විපක්ෂය නම් මැඩපවත්වන්න බෑ කියලා. ඒ වගේම එතුමා සඳහන් කළා ඒ ගල් ටික පාවිච්චි කරනවා කියලා මුල් ගල හැටියට ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ප්‍රජාශාලාවක් හදලා දෙන්න. මේවනිට රට තුල ආර්ථික තත්ත්වයේ සිදුවන වර්ධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් දිවාඩ් කබ්‍රල් මහතා කරුණු පැහැදිලි කරනු ලැබුවා. මේ අතර ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් මස 17 වෙනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවටද මෙහිදී අදහස් පළ වුණා. වගකීමක් ඇති රජයක් හැටියට අත තීරණේ තමයි අපේ නායවාරික ගෙවීම සඳහා සියලුම සම්පත් අපි ඉදිරි කර ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපිට සමහරක් වෙලාවට සිදු වෙනවා යම් ආනයන සීමා කරන්න. ඒ වුණත් අපේ මූලිකත්වය ප්‍රමුඛත්වය අපි දබා දීලා තියෙන ණය ගෙවීම සඳහා කවමදාවත් ශ්‍රී ලංකා ණය පැහැරවීම කරලා නැහැ. ඉතිහාසයේ අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය හැරෙන්නට අනිකුත් ක්ෂේත්‍ර විශාල දියුණුවක් අපි දකිනවා. දේශ ප්‍රේෂණ නැවත වරක් ඉතාමත්ම ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට හිතන්නේ 2019 තිබෙන ඒ ඉලක්කයටම නැවත වරක් ශ්‍රී ලංකාවට පිවිසෙන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාවේ රුපියල් නැවත ස්ථායි මට්ටමකට පිවිසලා තිබෙනවා. ඉදිරි කාලයේදී නැවත වරක් දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව තියෙන ණය බරතාවය ප්‍රතිශතයක් හැටියට අඩු කර ගැනීමට අපි කටයුතු කරනවා. සෑම ස්වයරී බඳුන් කරයක්ම ඒ සියලුම කොන්දේසි වලට අනුව ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ ට්‍රැක් රෙකෝඩ් එක ඉතාමත් හොඳ එකක් කියලා මම මතක් කර දෙන්නට අවශ්‍යයි. ඇස්තමෙන්තු අනුව රජයක් හැටියට අපේ බලාපොරොත්තු තමයි පොසිටිව් growth එකක් තියෙයි කියලා. 1%ක වගේ. මම කියන්නේ break even කියලා. growth එකකුත් නැහැ, පසුබෑමකුත් නැහැ කියන தත්ත්වේ. තව අපිට සම්පූර්ණ කාර්යත්වයක් තියෙන හැටි ඉඳලා. සංචාරක ක්ෂේත්‍රයට අමතරව අනිත් සෑම ක්ෂේත්‍රයක්ම නැවත හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. රජයේ ආදායම මිනුත් එක පැහැදිලි වෙනවා. 2019 ගත්තොත් එහෙම on average මාසයකට බිලියන 150ක් වගේ තමයි තිබුණේ. කොවිඩ් අප්‍රේල් මාසේ මේක 70කට විතර බහිනේ. ඒක තමයි ඍණ කියන්නේ. අගෝස්තු වෙනකොට ආපහු අපි 144ට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි economic growth වලින් එයා reflect වෙන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ තුන්වෙනි කාර්තුවේ සහ හතරවෙනි කාර්තුවේ එක ඇවිල්ලා අපි සෙන්ටර් බෑග් එක බොරු කරන්න උත්සාහ කරනවා. ඒක හොඳ චැලෙන්ජ් එකක්. මුළු ආර්ථිකයම හරියට මේක හරවන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ ආනායන වියදම්ද විශාල කොටසක් වෙන්නේ තෙල් මිල පහළ මට්ටමේ පැවතීමේ ඒ රටාව. තව ඉදිරියටත් පවතින වාග්ගෙන එක තමයි මේ වෙලාවට තිබෙන ප්‍රෝකටන. Thank you so much for the next from the Rajputana Rajputana. That will announce on the 17th of November. समस्त
සමාජීය දායකත්වයේ හේතුවෙන් මෙරට COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඊයේ දිනේදී නව COVID-19 ආසාදිතයින් 11 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 11 දෙනම විදේශගතව සිට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලයන් 11 දෙනා අතර ඕමාන් සිට පැමිණි 7 දෙනෙකු, ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමිරාජය සිට පැමිණි එක් අයෙකුබැකින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට තවදුරටත් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 දෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔබ දන්නවා කොවිඩ් වසංගතය ලෝකයේ අනිකුත් රටවල පැතිරෙන ආකාරය ශ්‍රී ලංකාව දින 50ක් වැනි කෙටි කාලයක් තුල අපිට හැකියාව ලැබුණා සමාජයේ තිබිච්ච කොවිඩ් තුරන් කිරීමට අපි මේ වන විට 47000කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කළ තිබෙනවා මේ වන විට රෝහල්වල 131 දෙනෙක් පමණයි ආසාදිතයන් රෝහල්ගතව සිටින්නේ අනිත් ඔක්කොම රෝහල් වලින් බැහැරව ගොස් තිබෙනවා සමහර හෝටල් වල මේ කරගෙන යන ක්‍රියාදාමයේදී සමහර අයවලුන් මේ පැමිණෙන අපගේ ශ්‍රී ලාංකිකයන්ට ලබා දිය යුතු පහසුකම් සම්බන්ධයෙන් යම් යම් ගැටලු අපිට මේ වෙන විට දැනගන්න ලැබිලා තිබෙනවා ඉතින් අපි තාමත්ම ඕනකමින් මේ හෝටල් කරගෙන යන නිරෝධායන සම්බන්ධයෙන් කරගෙන යන හෝටල් වලින් අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා අපේම ශ්‍රී ලාංකිකයන් තමයි යම් කිසි මුදලක් ගෙවලා මේ ආකාරයෙන් නිරෝධායන වෙන්නේ ඉතින් ඔවුන්ට අවශ්‍ය ඔබට දිය හැකි පහසුකම් ඔවුන් වෙත ලබා දෙන්න කියලා අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා දැන් මේ හෝටල් වල ආරක්ෂාව පමණක් යුද හමුදායෙන් සපයන්නේ කොවිඩ් 19 රෝග තත්ත්වය පාලනය කිරීමට මුළු සමාජය විසින්ම මේ පාලනය සඳහා සහභාගීත්වය සහ අවතීර්ණ වීම සිද්ධ වෙච්ච නිසා තමයි එතෙන්දී අපිට ඒක පාලනය කරන්න පුළුවන් වුණේ අවශ්‍ය පෙර සූදානම අපි පටන් අරගෙනයි තිබුණේ අපි රෝගියෙක් වාර්තා වෙච්ච වහාම රෝගියාගේ ආශ්‍රිතින් හඳුනා ගැනීමත ක්ෂණික මෙහෙයුමක් අපි දියත් කළා ඕන්න ඉතාමත්ම ඉක්මනින් නිරෝධායනය කිරීමට කටයුතු කළා මෙතෙන්දී සිහිපත් කරන්න ඕනේ අත් වශයෙන්ම රජයේ බුද්ධි අංශය විසින් අපිට ඒ සඳහා නාදායකත්වය දුන්නා මේ වගේ ආශ්‍රිතින් හඳුනා ගැනීමටත් ඒ වගේම තමයි මේ PCR පරීක්ෂණ කිරීමේදී අත වශයෙන්ම අපිට විශාල චෝදනාවකුත් එල්ල වුණා අපි මේ PCR පරීක්ෂණ අවශ්‍ය ප්‍රමාණයට කරන්නේ නැහැ කියලා. අපි හරියටම කාර්යගිත මේක PCR පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා අපි සම්පත් මනාව කළමනාකරණය කරමින් අපි මේ සමාජය තුළ PCR පරීක්ෂණ කළේ මේ වෙනකොට අපි 285,000කට වඩා PCR පරීක්ෂණ මේ රට තුළ කරලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තුලින් අද අපේ සමාජය ආරක්ෂිතයි. මේ අවස්ථාවන විට හැබැයි ඒකෙන් සහතික දෙන්නේ නැහැ අපේ සමාජය තුළ මේ කොවිඩ් 19 රෝගය ආපහු එන්නේ නැහැ කියලා අපේ සමාජය තවමත් අනාරක්ෂිතයි ඉන්දියාවේ උපජනාධිපති වෙන්කයා නයිදුහට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. 71 හැවිරිදි ඔහු ආසාදිතෙක් බවට ඊයේ දින තහවුරු වී තිබෙනවා. නමුත් ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසනවා. ඊයේ සිදු කළ අහඹු පරීක්ෂාවකදී ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසය එක්සත් ජනපදයේ ඩිස්නිලන්තයේ වෙත එල්ල කර ඇති දැඩි බලපෑම හේතුවෙන් එහි සේවක සේවිකාවන් 28,000ක් සේවයෙන් ඉවත් කර තිබෙනවා. මෙසේ විශාල පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට සිදුවද එය ඩිස්නි උද්‍යානයේ පරිපාලනයට අත්දැකීම් සහ නිෂ්පාදන වලටද දැඩිව බලපාන බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ. කෙසේ වෙතත් මෙසේ සේවයෙන් ඉවත් කරන ලද පිරිසින් 167ක් අර්ධකාලීන සේවකයන් වන බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වන සංවත්සරයේ සමගාමීව යුද හමුදා දජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පින්කම ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී අද පැවැත්ුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබෙන 71 වන යුද හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද හමුදා දජයන්ට සෙත් පතමින් සිදු කරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී අද උදැසන පැවැත්වුණා. මහානායක හාමුදුරුවන් වහන්සේලා අටමස්ථානාධිපතිවරුන් මද වැඩම කළ තිබෙන අවස්ථාවේදී යම් කිසි ඉල්ලීමක් අපේ නායක හාම් ස්වාමීන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරුන් ලැබුවා. ආර්ථික යුද්ධය හා සම්බන්ධව උන්වහන්සේ අපෙන් ඉල්ලුවේ
විනත්කාරයක් ආර්ථික යුද්ධයට සහයෝගය සපයන්න කියලා කිව්වා ඌ අපි අනිවාර්යයෙන්ම මේ වෙන විට අපි විවිධ ආකාරයෙන් රජයෙන් අපිට ලබා දී ඇති උපදෙස් අනුව අපි ක්‍රියා කරනවා උන්වහන්සේ කිව්වා වගේ පාරවල් හදන්න වැව් හදන්න ඊළඟට වගාව දියුණු කිරීම සඳහා කලයුතු සියලුම දේවල් කරනවා ලංකාවට මද්ද්‍රව්‍ය පමණක් නෙවෙයි තහනම් කරලා තියෙන සමහර ද්‍රව්‍ය රැගෙන එන තත්ත්වයක් මද්ද්‍රව්‍ය සම්බන්ධෙමුත් පොලිසිය තමයි මේ සම්බන්ධව ක්‍රියා කරන්නේ පොලිසියට යුද හමුදා පමණක් නෙවෙයි ත්‍රිවිධ හමුදාවම සහයෝගය ලබා දීලා මෙතෙක් ඉතිහාසයේ නොවිවරු අන්දමින් මත්කුඩු සෑම ප්‍රදේශයකම අපි අත්අඩංගුවට ගන්නවා දිනපතා අපි අත්අඩංගුවට ගන්නු ලබනවා සමුදායම් පැනලා ගිය බයට පැනලා ගිය ඒ වගේ මිනිසු තමයි වගේ දේවල් බය ගුළු කට්ටි තමයි වගේ ගිහිල්ලා එළියට දැන් ගිහිල්ලා ඒ වගේ දේවල් කරනවා ඇත්තේ නමුත් ඒත් සමුදාය නෙවෙයි ඔක්කොම සමුදා නීති යටතේ උන් අත්අඩංගුවට ඕනෑම වෙලාවක ගැනීමේ හැකියාවක් තියෙනවා නිමාඩු නොමැතුව ඕ පැනලා ගිහිල්ලා හරි ඉන්න කණ්ඩායම ඉන්නවා නම් ඉදිරි කාලේදී අපි අනිවාර්යයෙන්ම උන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා Then third eye visheshanga third eye අධ්‍යාපනය සෑම පුද්ගලයෙකුගේම මානව අයිතිවාසිකමක් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික් මායිමේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි බලංගොඩ කාවන්තිස්ස මැදබැද්ද විද්‍යාලයේ දරුවන්ට විවිධ හේතු නිසා තම ඉගෙනීමේ අයිතිය අහිමි වෙමින් පවතිනවා. වසර 15කට පමණ පෙර සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනයේ ලද මෙම පාසලේ සිසුන් සංඛ්‍යාව අද වන විට 80ක් දක්වා අඩු වී ඇති බව එම පාසලේ දැනට ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පවසනවා. කියන්න කනගාටුයි. ඇත්තටම අපේ දරුවෝ සීමිත ප්‍රමාණයක් ඒ දරුවන් ගැන අවධානය ඉහළ බලධාරීන්ගේ ඇතෙම නැහැ. වෙන පාසල් වලට දක්වන සැලකිල් අපේ පාසලට නැහැ. නමුත් අපේ පාසලේ ශිෂ්‍යත්වය වුණත් ගොඩක්ම ඉහළ ප්‍රතිඵල පෙන්නනවා. නමුත් අපේ පාසලේ හැම අවුරුද්දකම ගුරු හිඟයා තියෙනවා. 6 වසරේ ඉඳන් 11 වසර දක්වා ඉංග්‍රීසි ගණන් වලට නැහැ ගුරුවරු. අපේ දරුවෝ ලොකු ලොකු පාසල් වලට නගරබද පාසල් වලට ගෙනියන්න හැකියාවක් නැහැ. අපේ දරුවෝ ගොඩක් අසරණයි. මීට ආසන්නතම හේතුව බවට එම දෙමව්පියන් පවසන්නේ කලක සිට මෙම පාසලේ පවතින ගුරු හිඟයයි. ගුරුවරයෝ බලපාලා තියෙන ගුරු හිඟය තමයි. දැන් අවුරුදු 8ක් වෙලා ඉඳන්ම ඉංග්‍රීසි ගුරුවරයෙක් හරියට නැහැ. ගුරුවරු හිඟ බලපාව ගොඩක් දුරට. ඒ වගේම තමයි මේ කොම්පියුටර් තාක්ෂණය කියන එක. තමයින්ට ආසාව තුනට ඉගෙන ගන්න අවශ්‍ය කරන ගුරුවරු නැහැ. අවශ්‍ය කරන බඩමුට්ටු නැහැ. ඒ වගේම තමයි මේ අපේ ඉස්කෝලේ මහා වනාන්තරයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට පළවෙනි හේතුව අපේ මුලින් හිටපු ඉස්කෝලේට රැගෙන ආපු මේ දරුවෝ මේ ඉස්කෝලෙන් අස්කරගෙන යනවා. මොකද ගුරුවරු හිඟයත් එක ගුරු විෂයන් උගන්වන්න ගුරුවරු නැහැ. අක්කර 12ක පමණ විශාල භූමි ප්‍රමාණයක ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් සහ ගුරු නිවාස 3ක් මෙම පාසලේ පිහිටා ඇතත් කනගාටුවට කාරණේ වන්නේ මෙම සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීම උදෙසා බලධාරීන්ගේ අවධානය යොමු නොවීමයි. මේ පාසල අතීතයේදී බලංගොඩ කොට්ටාෂේ බලනකොට හොඳට ප්‍රතිඵල පෙන්නලා ක්‍රීඩාවෙන් දක්ෂ වෙපි හොඳ පාසලක්. ඒ කාලෙම හිතේ ළමයි 1500ක් විතර හිටියා. තවත් අපි ස්කෝල්ඩ දෙන්න ලොකු දුරතාවයක් තමයි කලාපෙන් බොහෝ වෙලාවට මේ වැඩ වැඩ කරපු පරිශ්‍රමණ ගුරුවරු මෙහෙට දානවා. ඊට පස්සේ එතනින් වෙන්නේ අපේ පාසලේ කීතර කැලලක් සිද්ධ වෙන එක. දැන් මේ දවස්වල අපිට බහුල බලවම් ප්‍රශ්නයක් තමයි. දැන් මගේ පුංචි දරුවා ඉන්න එක වසර. අපේ ටීචර් අනියුක්තියක් ආව බලම් මස්සෙන් ස්කෝල්ට. ඊට අපේ ටීචර් ගියා. එක් අතකින් වන අලි තර්ජන අනෙක් අතින් විවිධ ආර්ථික දුෂ්කරතා මැද තම ඉගෙනීම් කටයුතුවල නියැලෙන මෙම පාසලේ දැනට ඉතිරිව සිටින දරුවන්ට කැලෑවැදි වල් බිහිවි දිනෙන් දින අහිමි වී යන්නේ ඉගෙනීමේ අයිතියයි. පාසලක්
වැසෙනවා කියන්නේ සිර ගෙදරකට මම්පෙත් විවරවීමක්. මෙම පාසලේ සිසුන් සහ එම සිසුන්ගේ දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පාසලට ප්‍රමාණවත් පරිදි ගුරුවරුන් ලබා දී පාසල දියුණු කර දෙන ලෙසයි. නිසි බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වන තෙක් සියත 3rd අය අපද නිරන්තර අවධානයෙන් प्रवृत्ति विशेषांगे ගව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙරට තුල නතර කිරීම වෙනුවෙන් වූ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ දින අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වුණා. ඉදිරියේදී ඒ ක්‍රියාත්මක කිරීමට නම් දැනට ක්‍රියාත්මක වන 1958 අංක 29 දරන සත්ව ආඥා පනත සහ 1893 අංක 9 දරන ගෝ ඝාතක යන පනත් දෙක සංශෝධනය විය යුතු බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක කවණ 1958 අංක 29 දරන සත්ව ආඥා පනතේ 3.1 දෙවන වගන්තිය 90 රජයේ පශු වෛද්‍යවරයෙකු විසින් සහතික කරන ලද සහතික කිරීමකින් තොරව එළදෙනක පැටවකු ඝාතනය කළ නොහැකි වනවා. එමෙන්ම වයස අවුරුදු 12ට නොඅඩු අන්ධ අංග විකල හෝ කෘෂිකාර්මික කටයුතු වලට යොදාගත නොහැකි බෝවන හෝ ආසාදිත රෝගයන්ගෙන් මිදුණු ගර්භණී භාවයෙන් තොර පසුගිය මාස 3ක කාලයේ පටන් එම සත්වයා සිටි ප්‍රදේශයවට කිලෝමීටර් 2ක ප්‍රදේශයේ බෝවන හෝ ආසාදිත රෝගයන්ගෙන් තොරව තිබීම යන කරුණු ඇතුළත් සහතිකයක් අදාළ ඝාතක ස්ථානය හා සම්බන්ධ වන පශු වෛද්‍යවරයා විසින් ලබා දීමෙන් අනතුරුව පමණක් එම සතුන් ඝාතනය කළ හැකි බවයි 1958 අංක 29 දරන සත්ව ආඥා පනතේ සඳහන් වෙ ඇත්තේ. මේ අතර 1893 අංක 9 දරන ගෝ ඝාතක ආඥා පනතේ 4.1 වගන්තිය 90 බලධාරියා විසින් දෙන ලද වාර්ෂික හෝ తాවකාලික බලපත්‍රයකින් තොරව කිසිවෙකු විසින් සතුන් මැරීම මෙන්ම බලපත්‍රයක් රහිතව මස් වෙළඳාම හෝ සිදු නොකළ යුතුය වනවා. එමෙන් මෙම පනතේ 14 වෙනි වගන්තිය 90 බලපත්‍රයක් සහිතව සත්වයින් ඝාතනය කළ යුත්තේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුල වන අතර ඒ අනුව රාත්‍රී කාලයේ කිසිම ගවයෙක් ඝාතනය නොකළ යුතුය වනවා. එමෙන්ම නීත්‍යානුකූල ගවයින් ඝාතනය කිරීමට ප්‍රථම ඊට පැය 24ක කාලයක් තුල මහජනතාවට පෙනෙනසේම සතා ප්‍රසිද්ධියේ තිබිය යුතු බව එම පනතේ 15 වන වගන්තියේ සඳහන් වෙතිනවා. එමෙන්ම එම පනතේ අවසන් වගන්තිය වන 24.1 වගන්තියන්ව කිසියම් ගව මාංශයක් හෝ නොවියලි ගව මස් ස්වකීය ස්වාමීත්වයේ තබා ගැනීම සහ ඒ පිළිබඳව අධිකරණයේ සෑහීමකට පත්වන අයුරින් විස්තර කිරීමට අපොහොසත් වන තැනැත්තෙකු වරදක් සිදු කරන්නෙකු ලෙස එම පනතේ දැක්වෙන පරිදි සඳහන් වනවා. ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට මෙම පනත් දෙකෙහි අප පෙන්වා දුන් වගන්ති සංශෝධනය විය යුතු බවයි ඊයේ දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. එම සංශෝධනයන්ද කඩිනමින් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අත්වැල් බැඳගනු ඇතැයි රටේම ජනතාව බලාපොරොත්තු දල්වා සිටිනවා. සක්විති ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා මහතාගේ 16 වන ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.
දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ උසස් පෙළ පන්ති පැවැත්වෙන මහපොළ ගොඩනැගිල්ලේ අවදානම් තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටියා. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මහපොළ බාරකාර අරමුදල් මණ්ඩලයට මේ පිළිබඳ පැහැදිලි කොට අධ්‍යාපන අමාත්‍යංශය සහ ආදි ශිෂ්‍යයන්ගේද පරිත්‍යාග මගින් එම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු සිදු කරන බවයි. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පස්වරුවේ පාදුක්ක ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. එහිදී පාදුක්ක අරුක්වත්ත පිටිවිල පාලම ජනතා අයිතියට පත් කිරීමද රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු වුණා. රන්දිනිගල රක්ෂිතයේ ඇති වූ ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදා අංක 7 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හෙලිකොප්ටර් යානාව යොදාගෙන ඇති අතර බම්බි බකට් ආධාරයෙන් ගින්න ඇති වූ ස්ථානයට ජලය හෙලීම සිදු කරන බවයි ගුවන් හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. ඊයේ දිනට යෙදී තිබූ ලෝක හදවත් දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රී ලංකා ජාතික රෝහල දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී මහජනතාවගේ රුධිර පීඩන පරීක්ෂා කිරීමේ සායනයක් පවත්වනු ලැබුවා. දඹුල්ල සහ ගලේවිල පොලිස් වසම්බල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 5ක් සහ නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් සමග පුද්ගලයන් 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත මාතලේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ මෙම වැටලීම සිදු කරනු ලැබුවා. ඔක්තෝබර් මාස පළවෙනිදාට යෙදී තිබෙන ලෝක ළමා දිනයට සමගාමීව අපේ රට අපේ දෑතින් යන තේමාව ඔස්සේ සංවිධානය කර තිබූ වැඩසටහන් රැසක් අද තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණා. ඒම විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය මහම්මන් කඩවල ධම්මසිරි ස්වාමින් වහන්සේගේ සහ විදුහලේ ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ සංගමයක් වන ස්ලයිටෝ සංගමය විසින් වසරක් පාසා පවත්වනු ලබන සැසිවාරය කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ ක්‍රමවේදයන් මෙම ආයතනය විසින් සකස් කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම උදෙසා වූ විශාල සේවයක් මෙම සංගමය විසින් සිදු කරනු ලබනවා. ස්ලයිටෝ ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙම සැසිවාරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාද එක්ව සිටියා. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම මාධ්‍ය ප්‍රධානීන් නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි සංචාරකයෝ ලංකාවට ගෙන්නන්නම් හැටියට අප සංචාරක ශාස්ත්‍රයේ විශාල කාර්යභාරයක් කරනවා. අපි ජාතියන්තරව ගිහිල්ලා ලංකාව ජාතියන්තරයට ප්‍රොමෝට් කරන ගමන් අලුත් ක්‍රමවේද ඇති කරගෙන ලංකාව සංචාරකයේ ගෙන්වීම සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සහ ඒකට අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කරමින් තමයි මේ කණ්ඩායම ගත්තේ. මේ විශේෂත්වය වෙන්නේ මේ සංගමයට අවුරුදු 40ක් අද පැරණි. මේ සංගමය හුඟා පැරණි සංගමයක්. ප්‍රධාන පුවත් විකාශයේ අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිතම වෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.